තොරතුු වාර්තා කරණය අංක එක. හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශවයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්්‍යපාල ප්‍රමේ නවධානය පුවත් සිරස් තලවෙත. තිස් දහසක් අද විශ්‍රාමදිවියට ජෙස්ට පොලිස් නිල් ධහරන් එකොලොස් දෙනෙකුත් ඒ අතර. හටපැන පපුතිස් දහසක් ගෙදර අද්දිී හැට පැනලා රටකාල සතුට උතුරාගල්න දියවන්නාවේ කුමාර සැපගැන අද ටෙලිවකයෙන්. විදුලිබිල වැඩිකරන යෝජනාව ජනවාරි දෙවන දා කැබිනෙට්ටුවට. බිල වැඩිකරන්න කලින් දේශපාලච්ඥීෙන් බිල්ගෙව්වද පූජ ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රශ්න කරයි. නිසිියක් ඇති කරගන්න එපා විදුලිවිල වැඩි කරන්න දෙන්නෙ නැහැ ජනක කියයි අනීතික විදිහට වැඩිකොළොත් නීතිය ඉදිරයට යනවා. අදානිට සුලම්බලය යොගදනී කැලනිිතිස්ස ස්ොබාධනව අමරිකානු සමාගමට විදුලිය වැඩි කරන්නේ ඒකයි! ආනන්ද පාලිත හෙල්ලිකරයි. උද්ධමනය පහල බස දෙදහස් විසියකේදී ආර්ථිකේට වැඩිමදායකත්වය පස්දාහිර පලාාතෙන්. දේශය පුවත්තටයි දැනවතානය. වයි අෞරුදු හැට සම්පූර්ණ වූ රාජ්‍යසේවකින් තිස්දහසක් අද විශ්්‍රාමගියා. මෙලෙස රාජ්‍යසේවකින් විශාල පිරිසක් එකවර විශ්්‍රාමගියද. රජ්‍ය සේවයට ඉන් බාධාවක් නැති බවයි රාජ්‍යමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළේ. මිට අවතරව තවත් නිලදහරින් සිය දෙෙකු අද විශ්්‍රාමයම නිසා රාජකාරී කටයුතුවලට දැඩි බලපෑමක් එලබන බව මහජන සෞඛ්‍ය පරේක්ෂකවරුන් ප්‍රකාශ කරනවා. දදින විශවාමෑන රජසේවකින් අතර ජේෂ්ට පොලස් නිදහරීෙන් එකොළස්තෙපු සිටින බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. දහස්විසි දෙක වසරේ අවසන්ධනය වන අදතින සංස්ථ හා දෙපාර්තුමන් තුළ රාජසේවකින් ටිස් දහසක් විශ්වාාමයාමට නියමතයි මෙම විශ්වාමයන නිලධාරී අතර ජේෂ්ට පොලිස් නිලධාරී එක්ුළස්තනකු සිටින බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ එසම පොලස් මුලස්ථනයේ වැඩරටත් සඳහන් කරන්නේ ජෙෂ්ට නියෝජ පොලස්පතිවරුන් දෙදනකු සහ නියෝජ පොලස්පතිවරුන් නවදනකු මෙලෙස විශ්වාමයාමට නියමත බවයි එනුව ශ්‍රීලංකා පොලසිේ පරිපාලන බර ජේෂ් නියෝජ පොිස්පති නන්ද මොනසිංහ ඕ පත් ාරයේ. poster නියෝජ ොलिස්පති FU ප්‍රණාන්දු අද දින සිට විශ්වාාමයාමට නියමිතයි. ඉතාමතරව ජොනාධපති ආරක්ෂක दिදිසාාව බාර ියෝජ ොිස්පති ගස්ටන් ෙේ. න්නේ තිසාාව බාර නියෝජ පොලස්පති චොන්දන අලහකෝ තුර දිසාාව බා නියෝජ පොලිස්පති EMUू बीජිත ගুඩ රත්න ්‍රජාොලිස් සහ ආරක්ෂණ දිසාාව ාර නියෝජ්ජ පොලස්පති ජගත් පිහක්කාර අද දිනය සිට විශ්වාමයාමට නීමතයි. මෙ අතර අද දින වයිස අවරදු හැට සම්पූර්ණ වී සේවයෙන් විෂ්්‍රාමයන අධ්‍යවශ්‍ය සේවා සේවික කොන්තරත් පදන ම බඳවාගෙනට ශ්‍ර ලංකා දුම්රේ දෙපාත්තුමේන්තුවට ජනතිිපෙ ලේකම්කාරයාල උපදස්ලාබද ඇති බව ශ්‍රීලකා දුම්රේ දෙපාත්මේතු පවසනා මෙමතර වස්සර අවසානයේ මහජන සෞක පරරික්ෂිකරුන් සේකට ආසාන සංඛාවක් විශ්්‍රාමයාමට නමත බව මහජන සෞඛකි පරීක්ෂිවරුන්ගේ සගමේ සභහපති උපුල් රෝහණ පවසන ා. මෙය ප්‍රබල ලෙස මහජන සෞක පරීක්ෂණ සේවාාවට බලපාන බවයි ඔහු පඩදිරටත් ප්‍රකාශ කරන්නේ. මෙලෙස රාජ සේවකෙන් තිස්දහසක් විශ්‍රාමයාම රජ සේට කිසිසේත් බල න්නේ නැති බව රජමත්‍ය ආශෝක ප්‍රියන්ත ප්‍රකාශ කරනවා. මෙතර විශ්්‍රාමයාමෙන් පසු සිදුවන ගුරු පුරප්පාඩු සඳහා. ක්‍රමත් වැඩ පිරිවෙලක් සකල් ලෙස ලංකා ගු සංගම ේකම් ජෝසප පිස්ටාලීන් ්‍රරජයෙන් නිලාසසිටනවා. මිස්සාමයායුතු ඇසේ විිශ්‍රමයාම පිලිගන්න එක අන්නන්නේ. අවරුදු ට විිස්්‍රමයන්ු ැබයි. අපිදන්නව දේශපාලක අවරුදු ඇත්තකගන්න අස ගගන්න. ඇැතර හුද හට ශාන්ගෙන ශවාම න්ුවමකද නව තරුණ තම තරුණ නිලධාරන්ටෙන්ඩට ඉඩ දෙන්න ඕනේ වෙනත් අයත් හෙත් අනතුර දරන්න ඕනේ හැම ප්‍රශ්්‍ර තියෙන්නේ දැ මේක යනකම්ම කොත්තික අමාර්ගයක් නොගැනීම මේ සඳහා පුරප්පාඩුත් කැඳවන්නඩ මේ තිස්දාාව පුරවන්න දැන් වැඩබිල්ල කාණඩුව දන්නඕන දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකියය දැන්. விස්සයි විසි දෙක වසර අවසන් වීමට තවත් ඇත්තේ පැයිකිහිපයක් පමණයි නේද? වයිස අවරුදු හැට සම්පූර්ණ වුණු තිස් දහසක් දෙනා අද විශ්්‍රාම ගියා එක ඇත්ත හැට පැන්නමවත් නනිදහසේ ඉන්ට ඕනෙන නේද දරුමුණපුරන් එක් කාලේගත කරන්නට ඕනේ යන තැනකට පිනත්්දහම කරගන්ටත් ඕනෙනෙනේද මේ අද විශ්්‍රාමගිය බොහෝ අය අඩුමගානේ අවුරුදු විෂිපහක්තියක් තිස් පහක් රාජ්‍යසේවේ සිටී අය අවුරුදු තිස්පහක්වෙතර උදේ හවස වැඩට ආවගිය අය නේද. ඒේ අ තයි අදවිශ්‍රා i'm again මේ විශ්්‍රවාාම ගිය අය අතුරින් සැල්ල කීයුතු පිරිසකට හිත හදාගෙන සතුටින්න් ඉන්ටපුල්වන් වේවේ. මන්ද තමන්ගේ රාජකාරය රටක් වෙනුවෙන් හරියට ඉටු කලා කියලා. එයයට අපෙත් ගෞරවේ පුද කරනවා. හොරා කන්නේ නැතිව පගාවගන්නේ නැතිව රට වැසියන්ව රස්තිාවදු කරන්නේ නැතිව කාලය කන්නේ නැතිව සේවේ කලානම් තමයි. හොඳේ නමුත් ඔබාතර හොරාකාපු වංචා කල පගාව ගත් අයට අපි කක් මතක් කරනවා. දවසක් එනවා අපි කළ පව් අප රාධ මතක් වෙන. ඔවුනි එදාට සතුටින් දෑස්පියාගන්ට බැරිවෙනවා සිකුරුයි. ඒක දන්නේ ඔබයි ඔබේ හිතයි ගෙදර අයයි ඔබ ළඟට සේවේගන්න ආපු අයයි තමයි. ඒ එෙමනේද. කොහම වනත් ඉතින් දැන් ගිය අය ගියානේ එක ගියාවේ. නමුත් මේ සුදෙශ කටිස්තු රාජ්්‍යමති අශෝක ප්‍රියන්ත කියපු කතාවකට නම් උත්තර නොදී යන්ට හිතෙන්නෙම නෑ? ඔහු මෙන්න මෙහෙම කිව්වා අදින් රාජසවිකෝ තිස්දහකට ආසන්න ප්‍රමාණයක් විස්්‍රමයන්. රජසෙවකෝ තිස්තහකට ආසන්න ප්‍රමාණයක් විශරාම යද්දී. සමහරතැන්වල සමහරය පුද්ගලූ රකාශරනවා රාජසවේ කඩම් වැටි රජසවේ පවත්තකන යන්න පුළොහන් මහිතන්න එහෙම් ේයි.ගේ ශවාසයේ සගිය දස් විසයක අයවයිෙන් අවුදු අතු. හැට පහබාවට පත් කලාට ඉඩ පෙර අවරදු හැටින් හැමුම් විස්ම්ග ඒක ඇත්ත දැන් ඔබ මේ නොකයා කියන්නේ ඔය ගිය අය වැඩක් කලේ නෑකිහිලන්නේ නේද එහෙමද හොඳ ඉතින් එහමනං ඔබ හරි හොඳේ ැහිලඟට අපට අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නය අහන්නයන්නේ ඔබෙන් රාජ්‍ය සේවේ හිටියේ විෘත්කයි කුමන හෝ විශ්‍යයක්ක් ප්‍රගුණ කළ අය කුමන හෝ විශයක අදදකීම් ඇති අය අඩ්ඩුමගායේ පොලිීසිය හිටපු අයට හොඳට පැමිණිල්ලක්වත් ලියාගන්නට පුලුවන්නන්නේ නේද ඔ දැන් ඊටත් ප්‍රථමේෙන් මෙන්න මේක අහන්නකෝ අපිට කියන්නකෝ ඇයි මේ හැටේදි විශ්්‍රමයව්වේ කියලා? ඒයි හැමතිින් දුවක් ගත්තේ හැටේද විශ්්‍රාම යන්නේ වැඩ කරන්න තියෙන හැකියාව අඩුවෙන නිසයි ඒක තමයි ඇත්ත අලුත් පරම්පරාවකට උඩට එන්න ඉඩ දෙන්න ඕන නිසයි ඒක තමයි ඇත්ත දෙම් බලන්නකෝ මේ රට ගොඩ නගන මේ රටට ප්‍රතිපත්ති හදන තැන ඒක කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකින් ඉන්න තැන කොහෙද පාර්ලිමේන්තුවනේද ඇයි මේ නීතිය ඒ අයට වලංගුවන්නේ නැත්තේ හැට නෙවෙයිනි සමහරු අසුව පැන්ලා ඉන්නවනි ඒක යන්නේ එතන ඉන්න අයගේ විතරක් මේ වයස්ට යන්ට යන්න මොලිය වැඩෙනවද ඇඟ ශක්ති මත්වෙනවාද හයිියෙන් දුහන්ට පුළුවන් කමහම්බ වෙනවාද මාරහින නේද වැඩෙනවනං ඇති සමහර මේ අ හොරා කණ්ට පුළුවන් ඥානයනේද රටේ අනිත් හැට පැනපු අයට වෙනදේම තමයි ඔතන ඉන්න අයටත් වෙලා තියෙන්නේ වෙන්න යන්නේ හරිද අනික බලන්නකෝ සාමාන්‍ය රජේ සේවකයකුවුදු විශිපහක් තිහා පිට ඉදල තමයි විශ්‍රාම වැටපට උරු මකම් කියන්නේ නේද. ගුරුවරේ ගත්තොත් ඒත් එහෙමමයි. නමුත් මේ අපූරු දියවන්නාවේ උන්දලට වුදු පහෙන් විශ්්‍රාම වැටුපු ලැබෙනවන්නේ මාරයි න නේද. අර මයිකා මයි පෙට්‍රල් එයාලගේ නීති එයාලම හදාගන්නවා එයාලගේ නඩු එයාලම අහගන්නවනේද හොරාගේ අම්මගේ පේනත් ඒ ගුල්ලම අනවා මාරයි. ැන් ඔය විශ්්‍රාම ගේ රජයේ ඉහළම නිලධහරින් කීප දෙෙනෙකු හැරුුණාම. ඔයගේ තිස්දහ අතරින් අඩ්ඩුමගානී විසි පන්දහසක්වත් ජීවිතයට ගුවන්යානයක ගිහිල්ලනෑ හොයල බලන්න. හරිද ජීවිතේයට ෆයිස්ටයි ැනෙ තරු පහ හටලයකින් කෑමක්. ෑ හරිද අඩුම ගානේ දරු මුණුපුරන් එකක් දම්ඹදිව වන්දනාාවත් ගේ නැති අය තමයි ඔය වැඩි හරියක් විශ්්‍රාමගේ පිරිස අතර ඉන්න ඒවිතරක් නෙමෙයි ගෙවල් හදන්න වාහනගන්න දරුවන් කසාද බන්ඳන්න හරිද බෙහෙත් හේත්තුලට එක එක ජාතියේවට නයවෙලා විශ්්‍රාමගේ පිරිසක් ඔතන වැඩියෙන්ම ඉන්නවා. හරිද අඩුමගානේ ඔබ අතර කීදනාද කියන්නකෝ ජීවිතයවිින්දි ඇ අඩුමගානය හොඳ හෝටලකින් අපේ රටේ දිවත් හරිද ද එ හිල්ලා विෝද ච ක් ීനෙක් බා වලන්නකෝ හැට පැනලත් රට කාලත් මහත් සතුටින් අද රට රටබල ඇවිදමින් තම දූදරුවන්ට සුර සැප දෙන පිරිසකට නේද අපි මේ රට සැරෙන් සැරේට බාරදුන්නේ බාර දෙන්න හදන්නේ ඔුද නැ්ද අද විස්්සයි විසි දෙකේ අන්තිීමම දවස හරද හෙට ලබන්නේ අලුත් අවුරුද්දක් මේ යථාර්ථය තේරුම් අරගෙන පරණ ගොුණ විකුණලා ජාවය ඇති ලෙඩනැති හොර නැති හොරාට කොරගහනේ නැති අලුත් අශ්වයකුට ලාඩම් ගහලා රට දීල බලන්ටම ඕනෙ කියලා අද ටෙලිවැැකිය ඔබට මතක් කරනවා. දැංගිතිං අලුත් අශ්වයා කවුද එයාගේ නම කියන්නකෝ එකක් නට ඔප පැනලියන්න අප සූදානම් නෑ අපට පුළුවන් කමකුත් නෑ ඒ අයිතියේ ඇත්තේ ඔබට. ඔබයි ඔබේ බුද්ධිය ඥානය අවධ කළ යුත්තේ. එසේ කියමින් තෙල්වවැැකය අවසන් කරනවා. බඩුමිල අඩු අඳුර නැති, හලු කුමාරය එන්නේ නැති බදුපිට බදු වදින්නේ නැති දරුවන්ට තුන්වේලක් කන්ට ලැබෙන පතපොත පෑන පැන්සල මිල අඩු මහ උන්දලට හොරාකාපු උන්දලට ස්ොභහවධර්මයෙන් හෝ දඩුවම් ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනයක් එක්ක ටෙලිවැැකිය. විස්සයි විසි දෙකේ අවසන්ටෙලිවැකිය මෙසේ අවසන් කරනවා. ත් අවරුද්ධ ලබන්න තවත් තියෙන්නේ හරා කිහිපයක් පමණයි. අදත් ජනතාව අළුත් අවරුද්ධට තමන්ට අවශ්‍ය බඩු හණ්ඩගන්න කඩබන්ඩියට එහෙමත් නැත්තම් නගරයට පැමිණ සිටියා. වෙනද අතකට පිරන්න බඩුගත්ත මිනිස්සුන්ට. අද පවතින ආර්ථික අහනිියත් එක්ක පොඩිමල් එකට පමණක් බඩුගන්න සිද්ධලා. වෙනද මෙ අද පාරවල්වල ජනතාව ඇත්තෙත් නැෑ. පවතින උද්ධමනයක් එක්ක, රොපියල් සයේ වටිනාකම මේ වෙන කොට ක්‍රමක්්‍රමයෙන් පහල බසිමින් තිබෙනවා. වෙනදාලුත් අවුරුද්ධ සමරණවාගේ නෙවෙ. මෙ අවුෘද්ධ රටේතියන ආර්ථික ප්‍රශ්නත් එක්ක ජනතාවග්‍යාතයේ මුදල් නෑ. රොපියල් පන්දාහක් මාරු කොළොත් වෙච්ච දෙයක් නැහැ. ගත්ත බඩුවකොත් නෑැ. එන් වාතාාවරණයක අදත් ජනතාව පාරටාවේ කොහොම හරි අලුත් අවරුද්දට ගෙදරට මොනහරිගන්න. ඒත් පවතින බා්ඩමිලත් එක්ක වෙනදට අතකට පිරෙන්න්න බඩුගත්ත මිනිස්සුන්ටත්. අද පොඩි මල්ලකට දෙකකට බඩුගන්න සිද්ධ පෙලා. වෙනදට පාරපුරා ජනතාව පොදිකමින් බඩුගන්නවා දකින්න පුුවන්. ඒත් මේ අවුරුද්දේ? එහෙම නෑ කිරිපිටිගන්න ජනතාවට පෝලිමේ රැඳී නත් සිද් වෙලා, මේ හැටන් ප්‍රදේශ්වයේ කිරිපිටි පෝලිමක්. ඒත් ලැබෙන්නේ එක කිරිපිටි පැකට්ට එකක් විතරයි. පවති තත්වය ගැන ජනතාව සහ වෙළඳන් පල කළේ මෙවන් අද හසක්. බඩු ගඩන් දැම්ම අපි නාරන්ගේ ඉස්සර මේක පහ සියයට වික්කේ. දැම්විකුණන්නේ හතරත් දෙසිියට එකන්නේ මිනිසු හල යනම සත් ඩුවක් ගඩ එතරම් මේට නොන්දුවක් ලක්වන්න එකම ඇත ඇත්තම කියනවා වෙනර මිට වඩසැනක්කින්නවා මේේඒේ සනකක් අප දකින්නන්නේ මිනිසුන්ට මාරු ගොක්කමාරු. ෙලස ඩ ගනක් ටිනිසා වලාවක් මෑ පිල නැත්තම මේ අඩ ගොඩක් තියනවා පාරදින කඩ දෙකයි ඒ චලතාවක් නෑ මනිු සල් දෙන මන කරන්න වා. ඔක්කො වැඩලදන්නේ ඇලෝලු ඇලෝලු ගෙනාව මලටත් වැඩිය අඩු යකුලන් වෙලාදී අපිට ගන්න වෙල දමන්න සැකනෑ සැකඩු ගනම් වැඩි එ එන්න මිස්සු ගඩ වලද එනකොට නයර ක් බලොක් අදක ඇදරි ද දැමවා ආර්ථක දරකතතා තම දැමවාතක එක ඇල්ගෙඩයක් ගත්තා ඇල් කෙ පාගන්නට ඇල් කෙරික රුපා පන්සේ ආර්ථකර අහ පත් මනිස්සුන්ට දරගන්න පැරි ප්‍රශ්න මොටඉන්නේ හරි අමාරුවෙන් දම මිනිස්සු අලු තවරදුර මහුණ දෙන්නේ ප්‍රශනම් වැඩ ර්ික හම පිටිමිට . ට ෙවුණට අවුරුද සමරන්න නති ජීවන ගොඩා මරයි. එක අපි කියන්නේ ආ්ුවට මිනිසුන්ට සහනයක් ලබාගන්න කිය ම අද හ පහක්ම ට ර ල පස කියල ල ද ප න ඒකල පචෝන කල ජනතාව මාවගන්නන හැ ල ති ත ට ජත ආරුයි ට ප්‍රශනහහිද. ම කොිය වැඩත් කරන ෙර මලංහ ද ග දජීවත්ෙන්නේ තින් ඒ පටියත් හම්බෙන්නේ මටතැන් දස් පහන්ත කටව කට නවෙලා. රගන්නඩගේ පුහම තුරකාට මි ලමගේ පොත්පත් ගන වේද වගේ තින් සුබදායකනෑ ඉතින් ගෙතරහි කියැනෙ කෑම ගෙන මතමති වෙන වගේ ගෙනන්න පිරන්න න ඉති එහම මේේ පිර පිර පුරවල තියනවා හැමදීම දැන් ඉති එහම ඒකට හේතු ඉතින් බඩිලදම හමදේම ති සල්ි තිබ්ට සල්ි ස්ප වෙනවාගේ. සුපන්න ඉතින් සුබනයකයන් ඉතින් බඩුමිලදමයි ඉතින් ටොපිය පටන් හැමදේම ගන්න. අලු තවරුද්ට අන්ඳන්න ඇඳුමත් දෙක් ගන්න එකත් දැන් ජනතාවට අසී රුකාරයක් වෙලා ර්‍රෙිකඩවල විකුණන්න තියනෑැදුුනුත් ගිනි ගණන්, මේ චනතාව ඒ ගැන පලකල් අදහස්. ද ගන්න ගන්න ම කොහම යතහ ගත්තා ුද ඇනුම්ගන්නවී ඇඳු ගන්න බැයිද මේ දනගනම්වලට කොම ගන්න ො කරම ජීවතෙන් අමවරු ද මනිස්සු ගට අතරලා යනවා ජීවත්තෙන්න්න බෑ මේ එක්ු දාල යන්න ඕනේ තන් කරන්න පුලමියකොට දෙන්න නද ගන්න ටත්ම ගත් අපිට පඩේ බල්ලකොට පොඩක් වෙඩි. අගේියෝර්දට මේේෝර්ද ගන වැඩිදම ැඩිමිලක්තියෙනවා වෙන්දාට දෙදාහක තුන්දාහයි තුන්දහස් පන්සිීයයි මේ ගන වැඩ ඩු කියන්නේ මේ සේලකගෙන්නේ පන දරුවන්ට ගන්නවාම. ැඳුම් දෙක තුළක් ගන්නවා එක්කෙරකොට දෙක තුළක් වගේ මේ පර ඇත්තටම එකක්ත් ගන්න හම් ුන්නෑලට අජු පන් ගත්තේ නෑ සේජමින වැඩි සල්හින්න කන්නවත්ති දයන්නේ. උට තර වෙනද යිති අම්මලාට හෙමත් ගන්නවා දැන් ගන්නඩ බෑොහොමත්ව අත්තර මාසය වැඩ කල්ල සැලටියක ගත්තට පස්සේ ඇුමක් දෙකක් අතට පස්ස වරයි ඉංගිස්සරවාගේ බැයි අත්ත්‍රම තිබ්බඩ වඩා දෙගුණයක් තුංගුණයක් වැඩී. අම්ම ෝරේදිවල මනි ගනදක්ම ඒට අපිට මිල් දවල් වට දැන් මේ කාලාලබීලහි ම මනිසුන් ටෝඩ ලර ඒන අප ගන්නාසේ ගණඩ ිටියක් නෑනද. හැමදක්ම ගන ගන ගන්න තමයි. ෝබල දගනි වට පබ පත්හැටිට න්තුමක් ගන්න කෙන ගනි නන්න උත්ස්සවනද මොද රනෙට මමුුත්ම ගන්න හිතෙන්නේ මිල වැඩි ගන්න පොන්න ගන්න කොට ඉති ඇඳුම් ගන්න සල්ලිට දෙකම් හෙට වැට අන්ඩෝනින්ද ෂර්ටයයක් ගත් නැත එකක් නැතුව තමයි අන්ඩ වෙන්න ඉදිරිට අවුදු දේකට ඉසල්ල ගත්තා පුුළු පවලටම ය මටවත් ගන්න ෂර්ට් ක ්‍රුපියල හරදහටයයා තිංකොහොම දෙකන්න කලිසවා රුපියා පන්දහයි. දුලි හල ැවීමට වූ ජෝජනාව, ජනවාරික් දෙවන දා කැබිනට ම්ඩලට ඉදිරිපත් කිරීමට නියමතයි. අනීති කලෙස ඉහර දමට විදුලිබිලට එරහිව. නීතිය ඉදිරියට යන බවයි මහචන උපෝගතා කොමිසමේ සබහපති ජනකරත්නායක ප්‍රකාශ කළේ. විදුලිබිල වැඩකිරීමට හේතුවන සත්‍යය කරුණු සමග ෘතිය සමිති සන්දහනයේ කැඳවුම්කරු ආනන්දපාලිත අද හෙළි කලා. විදුලි පිළ වැඩිකිරීමට අදාලයෝජනාව එළමෙන වනදාැබෙනට මණඩලට දිරිපත්කිරීම නේමතයි. A විෂේ භහරමාතේ චර විේකර වින් ැබිනත් මනලේ දිරිපත්කිීම නීමිත විදුරිගස්තු සංශචදනය මගින් විදුලි ඒකයක් සඳහා අයයිකරු ලබන ගස්තු හා ස්ථාවරගාස්තුද වැඩිකිරීමට අයි යෝචනාකරඇත්තේ. ඒ අනුව මුල්ඒ එකක තිහ සහ දැනට අය කරන, රුපියල් අටක අම ගාස්තුූ රුපියල් තිහ දක්වාා වැඩිකිරීමට, යෝජන කර ඇති බවයිවාර්තා බන්නේ. ඒක තිස් එකේ සිට හැට දක්වාක් ඒ එකකේකට අයකරන රපාල් දාහක ාස්තු රපියල් තිස් හ දක්වා වැඩිය හැකි. ඒක හැට එකේ සිට අනුව දක්වා දැනට අයයි කරන, රුපියල් දහසේක ගස්තුව මෙම සංචෝධනය මගින් රුපියල් හතලිස් දෙක දක්වා වැඩි කිරීමට නෙමිතයි. එසේම ඒක අනුව එකත් එකසිය විස්සත් අතරකාණ්ඩට අදාළව දැනට අයකරන්නේ රුපියල් පනහක් ඒ ලෙසම පාත් පාගනයා හැකේ. එමෙන්ම මුල් ඒක තිය සහ දැනට අයරන එකේ විසක ස්ථාවරගාස්තුූ රුපියල් හරිසි දක්වා වැඩි කරති බෙනවා. රුපියල්ද දෙසය පහ ස්ථාව ගාස්තුව,ංශචෝධනය පසුව ඉහලයන්නේ රුපියල් පන්සිය පණහක් ලිසයි. ඒක හැට එකේ සිට අනුව දක්වා කාණ්ඩ බලට අය කරෙන රුපියල් තුන්සි හැටේ ස්ථාවරගාස්තුව රුපියල් හයිසිය පනහ දක්වා වැඩවීමට නේමිතයි. එසේම ඒකානු එකේ සිට එකේ විස්ස දක්වා කාණ්ඩේට අය කරන රුපියල් නවසි හැටක ස්ථාවර ගස්තුව, රුපියල් එක්දහස් පන්සිය දක්වාාද කියලයනු ඇති මේය අතර විදුල බිල වැඩිරීමට කිසිම විටක එක්න නොවන පයි මහජන උපයෝගීතා කොමිසමේ සහපදී ජනකරත්නනායක ප්‍රකාශ කළේ ඒ පූජ්‍ය ඇල්ලේ ගුණවශ්‍ය හිමියන් බැහැතකීම අවස්ථාවට ඒක්වෙමින්. देशපल वाල මंड තු තිने बी අපට ඔप කරන්නු අප ගෙවड़ ර මරतीना බරपात लम्ම ප්‍රශරේ मेराටේ सज लाපුතු සංचार वि්‍යපपाරය ्य आर्ථ हदा सංचायरක ලකා ට ොන ලන්න බලන්න में අපේ पुरा वास्तु අපේ मेर විहार අපේ चित्र අපේ नටबूल අපේ सानකुති අපේ सिष्ठा चा බලන්න සංचार को ලකා ට ොුණ ලන්න ක සිනිසා රట్ලබෙන ධాන් கொச்ச ලකාவேු వను න . න් මහ න පන ගේ විදුරල පනත අනුව විදු ල සශෝ කළ හැකි වන්නේ හජන විතා ම පමයි කටම ැබ අවස ගැන මක්වත් ඒවගේ ව යක් මයි වි වැඩ ස ති ර විදුර න රස් ාව දු ස මහ ව ැ. ඒගේ ල කිය කමේ බල ය රනයක් ගම හැයි දැඩ කියන්න තිෙන්නේ විදලි ිල දිරේදක්මනින් වැඩිව කියන පදන මහන පි කොසුමන හම කවර අනීතික විදිහට මේ කර න ම න මට මට විදදුල ිල ැන මගේක පත් ෘති මි හනය කැ කරු ආනන්ද පලිත ලෙස දහස් පල කලා. අදානීට දන්්ඩයනවා සුලම් බලයි නොරච්චෝලි. අපිස් වගකීමෙන් කියන අමරිකන් සමාගමකට දන්්ඩයනවා. නි ෝස්ට න මාගමට යුගදනවිය කැලනී තිස්ස සවභාදාානය ඇතුළ බලාගාරටි දඩනවා නි ෝස්ට නජියට තාව එල්ල ජිය විලත්න නිල ොත් හොර සමාගමට මෙන්න මේ සමාගම්වලට දිල ජනතා කසාකන්ඩයි මේ බලසක්ති්‍යය මිතිවරයා විදුලිවිිලවැටි කරන්න අඩු කරන්න ඕන ොත අඩු කරන්නන්නේ. හෙනං ඉඩ නොදිය යුතුයි. පැහැදිලිව ජනතා ජීවත්කිරම් සඳහා දෙවනි කරල්ල නිරායුදව අරම්ිය යුතුයි. දෙෙසම්බර් මස උද්ධමනය සියයට තුනයිදශම අටකින් පහලගොස් ඇති බව ජනහා සංඛාලයකන දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අනුවයි. ආහාර උද්ධමනයද සියට නමයකින් පමණ අගකින් පසුගිය මසට සාපේක්ෂව අඩුවී ඇති බව එම දොර්ධමේන්තුව පෙන්වා දෙනවා. උද්දමනේ පහළගී බවට ප්‍රකාශ කළද බහණ්ඩ හෝ සේවාමිලෙහි කිසිදු අඩුවී මක් නම් දැක්නට ලැබෙන්නේ නැහැ. කොළබ පරිබෝගික मिलලදර්ශකට අනුවෙැம்ப මස උදමනේ සයට තුනයිදශම අටකින් පහළ ගොස් ඇති බව ජනහා සංඛාලකන දෙපර්ටමෙන්න්තු වේ නවතම දත්තවාර්තා පෙන්වා දීතිබෙනවා. කොළඹ පරිබෝගක मिलලදර්ශකට අනුවක් එකුත් නො මස උදමනේ පැවතියේ සයටට හැට එකක් ලෙසයි. ඒෝ ෙැம்ப මසක් සයට පනස හයි දශම දෙකක් දක්වා පහත වැටී තිබෙනවා. එෙන්ම කොළඹ පරිබෝගක मिलලදර්ශකට අනුව නොම්බ මසට සාපේක්ෂව ආහර උද්දමනේද ෙසம்ப මස සයට නවදශම තුනකින් පහත වැටඇති බව ජනහා සංඛලින දෙපර්මේතතු පවසන්නේ. එකුත් නොවම්බර් මසස්යට හැතැතුනේදශ මහතක් වූ ආ آخرර උද්දමනෙ දෙෙම්බර් මසස්යට හැට හතරේ දශ මහතරක් දක්වා පහත වැටීතිබෙනවා. එකු නොවබර් මස හර නොවනකා්ේ උදමනේ සයටට පනස්හතැ දශම පහක් ලෙස සටකන් වීතිබනා. යෝ දෙෙැම්බර් මාසය වන විට සයට පනස් තුන දශම හතරක් දක්වා පහත වැටිය ඇති බවයි, ජනහා සංඛාලිකන දෙපාර්ථමේතු වර්තාපෙන්වාතෙන්නේ. දෙෙසම්බර් මස සයට පනසතයි දශම දෙක උද්දමනයට ආහර කාන්ඩන් සයට විස දෙකයි දශම තුනක දායිකත්වයක් ලබා ඇති අතර ආහර නොබන කාඩෙන් සයට තිස් පහක දායකත්වයක් ලබාදීතිබෙනවා. මෙතර රටේ ආර්ථික කටයතු වලට දෙදහස් විේක වසරේදී ඉහළ දායිකත්වයක් සපයා ඇතේ බස්නාා හිර් පලාත වන අතර දෙවනස්ථනය වම්භ පලාතටත් තෙවනස්ථානය මධම් පලාතරත් හිමි වී ඇයි ්ලංකා මහබැංකෝ පවසනවා නාමික දලදේශය නි්පත්තෙන් සයටට හතුලිස් දෙකයිදශමහයක් බස්නා හිර පලාතෙන් සපයාති බූ අතර වයිභ පලාාතේ දායිකත්වයක් සියල්ට එකොළහයි දශම එකක්ද මධම් පලාතේ දායිකත්තේ සයට දහය දශම එකක් දෙලසටහන් වන බවයි මහ පැංකෝ පවසන්නේ දෙදහස් විසක වසරේ වම් පලාාත ක්‍රෂිකාරම ටයතු සඳහා ඉහල දායිකත්වයක් ලබාදී තිබූ. අතර ඒ සයට දාහතයි දශමහයක් බවයි මහබෙන්කු වාර්තා සඳකන් කර ඇතේ. මෙතර කර්මාන්ත ක්‍රියාකාරකම් වලට අකඩ වූ ඉහල දායිකත්්‍යයක් ලබද ඇතේ බස්නාහිරි පලාතෙන් බවයි මහබැංකු වාර්තා පෙන් වාදන්නේ ඒ සයටට හතලස් අටයි දශම දෙක් කර්මාන්තංශී ක්‍රියාකාරකම් සඳහා ව පලාත සට එකොළහිදශම පහක්ද මධ්‍යම පලාත සයටට නවේ දශම පහක් ලෙසද දායිකත්වය සපියාදීති බනවා. රටේ ආර්ථිකේට සේවා අංශී ක්‍රියාකාරකම් සබන්තය. බස්නාහිර පලාාත සයට ි හතර දශමහත්ක දයිකත්වයක් ලබාදී තිබෙනවා මධම පලාතසියටට දහයක් වයිම පලාාතස් සේරනවදශම අක් ලෙසද දායිකත් වෙලබාද ඇති බවයි මහබැකුුවේ වාර්තා පෙන්වා දෙන්නේ. රුපියල් පනස් පහට අද අනුරාධපුරයට බිත්තර ලබී තිබුණා නමුත් ඇතැම් ප්‍රදේශවලට පනස් පහේ බිතර ලැබී තිබුණේ එන්නනැහ. ඉදිරියේදී බිතරමිල් අඩු කළේ නැත්නම් පාන් හැර අෙකුත් බේකර නිෂ්පාදනවල මිල ඉහල දමන බව බේකර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. විත්තර ආනාායිනයට අවසර ලබාදදින ලෙසත් ඔවුන් ්‍රචයෙන් ඉල්ලීමක් කරනවා. බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය දීප ව්‍යාපතවසිදු කරන බිත්තර අලි කිරමීම වැඩසටහන අද අන්වාධ පුරේදී ක්‍රාත්ම කළලා. අන්වාධ පුරේ රුපියල් පනස් පහට බිතර අලි විසතු කළේ මහජන පොල ඉදිරිපිටයි. අන්වාරදිනේද අවුද් අවසා දවස බිකර රරිය අපට වලා තිවා විිතර නිස්සා අපිේ මේනිකුක් කරන එක් පරිබෝගෙන නොකල් පලස් පාරක්රිසාන. ද දෙන ඇත හොදයි මේවාගේ රජය හරි ොය හරි මොක ගරි කන්න කරල පාග්‍යයාගට රවි අපේ පේ පාාවය කියරන. ඇැති මේ කට ු න්න ට මේකනගමන්නේ බොරුට පෙන්න්න ෝඩිචාට හම කරල ග වැ. නට ඉර ලැිති මාග්‍ය හැතිම සලකනම අවත්යි ලොක සාන ඇතතරම අයින්සක ස. ාල්ලට අද දවල්වරතුර තුරුපියල් පනස් පහට බිත්‍රර ලබාතේ ජක්ගවරත පැමිත තිබුණ හෙනහ. ගල්ලට යන වයගවා අදනයගවවා නමුත් බිත්තර අදනගමන්නන බිතර ලො යාාවද කිය ලන්න කඩවල්ලවාගගේ න ඇමතන බිතරවාදක නමුත් ගල්ලට කියියත් ිතරන සදර්ශන වගේ තමයි නැත යැමතනට මෙන්න පයි ගල්ලටගම්ම කොමට ගම්පාටයල්ලටක් නෑනමත් මේ ගල්ල පේනවත්න තමත් ඇට පහ ඇයට නමේ බිත්තරය තවන්නේ කිය. එහම හමනේ නැහැනේ බෝරණ කියන්නේ. ඒක්නහ අප කොහවත් න හමහමුණ බේකරි සඳහා බිත්තර ලැබුණන නැත්නම් පන් හැර අනිකුත් සේරුම බේකර නිෂ්ාදන බල මිලඉහල දමන බව සමස්ත ලංකා බේකරී නිෂ්ාතිකන්ගේ සංකමයේ සබහපති එන්ගේ ජයවර්තන පවසන පා. අද වෙනට බේකරිවලට බිතර දීම නාත්තලතයරීම. අද වෙනකොට ඉතාමත්ම තරංකාලි ිලකට ිතර ගන්න හිදලා තියෙන. අපට අද ඒ වෙනට ිතරුපියල් හැත්ත අර්තමයි ගන්නවෙලා ඒ. තර සිය කල්ල බිතර හත්නට ලැබෙන්නේ ිත්තර රුපියල් පනස් පාරදන කියල පහගේ දවසල් අපි දැකොඹි හිල්ල සැකිකපේකට බිත්තර අලවි කරන්න. මේ නාට්‍ය කරනා කල නවත්තන මේ කිතාවන්දසාවදධ ප්‍රචාරයක්. අනිවාරයම ඉදිරියේද මේක විසන්ඳනේ නැත්තන්. සියලුම පාහර සියලුම නිස්පාදන විලෙහිල දාන සිද්න මොකෝ බේගරිවල පාගලට හැරනි සියලම දෙවල්ලො බිතර පාච්ිකන. ඉන්දයාාව හරි පකිස්ථානන් හරි බිත්තරගේට අස්ථාව සලසල දෙන්න. ුපල් තිහට තිත් දෙකට බිත්තයක් අලවි කරන්න පුළුවන් ඉන්දයායි හරි පගිස්තානන් හරි විිතර ගත්නාවක් කිය කියලා. බිත්තර අනාායිනය කිරීම සදුසුන් ඇැති බව සමස්තලංකා කුකුලූ ව්‍යාපාරිකින්ගේ සංගමේ ්‍රේෂ්ඨ පදේශක මතලයේ ජයසය කර පවසනවා. පරිභෝගය කටයුතු අමත්‍යන්සේ සහ බේකර හිමියන්ගේ සංඟබ අවස්වෙලා තියෙනවා බිත්තර පිටන්ගේ ඉන්න. ිත්තර පිටන් ගෙන්ල ේක විසාන් පුළුවන් ප්‍රශ්යඇම පිට බිතර ගැනීම කිසිසත් යෝග්ගන ඒ අනුමත කරන්න බෑ. මේ අතර උත්සව සමේදී ඉල්ලුට සරිල්ලින බිත්‍රර සැපීම නොහැකි බව සමස්ත ලංකා කොකුල ්‍යාපාරකීගේ සංකමය පවසනවා. ඇ අපිට දැන් ඊලගතන්නේ මේ දැනටතියන අිවිජාල සක්ි මත් කරගන්නඩ. ඒකට අපි ෙඩැම ත්තුමාගනොත් කුස්කරමවතුමාමගේ අපි නවතත්තිල්නවා සාකච්චවා දෙන්ඩි මේ වැඩපිල් හදාග දැන්තින අඩු නිස්පාදනය. හොම පරිෝ කියයන්ට සාදානමිට ෙදදාහරේ ජාලෙ සක්ති මත් කරගන්න කිය න එකක. එනිසා ොග වෙන දුු සිල්ල වෙනඳදන් අපි ඔක්කම සැකසෙල නට මේ ලැබෙන නිස්පාදනය තමයි අතන පාරිබෝකයන්දට පැල් පනස් පාට පිද ත්. සමස්තරංක කුඩක් කර්මාන්තකරන්ගේ සංකපයත් බිතර ගැටලුව සම්බන්ධෙන් මලසසාත හස් පල කලා. අයින් අබරවි ඇමතිවරයා කකුල්ට උබෙදාකරයවා අපි ඇමතිවරයටට කියනවා. ඔබතුමා කකුල් පට ඔබදන්ඩ. ගල හන් මොද ේ කුල් පට හද මනිසුන්න. ම ටම ධාර විදියටම කකුල් පට ෙදදන ්‍යාපාරයටන්ග. වෙලද අමතිවරයා අමතිවරයාගේ. වගගේීම අමතිවර ්කරන අමතිවරයකට අඩ පාලි කියන්න ගොන්න. අඇමතිවරයාය දිබා සත සි තිනයේ පන පා ි ර දාරන්න ිත්තර ලඟකාපපුර බෙදීමම ස දාන බේගරි වලති වන ුම් පන් ොටග පරද ි කරන්න මත සතසේ සයින්තසරුයි. අරවයිබිකුුණ ො ඉට ෝඩයි මෙන්න මේ වැඩේ පටන්ගන්න. ජනතාව සඟ දිගටම නීතිවේීින් ලෙස කටකුතු කරන බව අරගේ නීතිජඥයගේ සංගිධහනය අද සහතික වනා, ඒ විශේෂ ප්‍රෘති සාකච්ඡාවක් පවත්වමින්. මේ වර්ෂය ඇත්තටම මේ රටට බොහොම අභියෝගාත්මක මෙන්ම පාඩක් කියල දුන්න වර්ෂයක් මේ දේශපාලන වාතාවරණය තුළ පුරවැසියාගේ වගකීම කියෙබන්ඳු ආකාරයෙන් විය යුතුධයන කාරණාව පිළිබඳ ගොහෝ පාඩම් කියලා දුන්නු අවුරුද්දක් මේක. අපිදැක්කා එදා ගාලු මෝදර පිටියෙෙන් මේ රටේ සෑම දිස්ත්‍රික්යකම ජනතාව මේ රටේ පුරවැසියා සමස්තයක් වශයෙන් ඒ විින්ද දුගගැහැට වලට එරෙහි වන හඬ ගාලු මෝදර පිටියෙන් ආරම්භ වෙනවා. අරගල නීති ඥියෝ දිහට අපි මේ වර්ෂය තුළ අපේ හැකියාවෙන් අපේ සාමාජිකත්වය තුළෙන් අපේ නීති ග්ඥයින්ගේ ස්වච්චා මැදහත්වීම තුළ අපට දෙන්න පුළුව අන්දායකත්වය විධ කාරණාව සේ ලබාද්දමින් සිටිනවා ඉදිරියටත් द स ै र् ने ති स ध से ै न රත්වයක් ඇති බුණුවොත් පමණයි මේ රටට අයම එකක ලෝන් දෙන්න ඒක කරන්න ඔය රාජ පක්ෂලත් එක එක එකතු වෙලා කරන්න බෑ රාජ පක්ෂල ආරක්ෂා කරනතා අකල් මේ රටේ දේශපාලන ථාවරත්වයක්යන්නේ නෑ කල දුටු කල වල ඉහළ මිනිසුන් අප අතර එමටයි අධික ලාබය මත වෙළදාම් කරන පිරිසත් එමටයි කුඩා ලාභයක් මත වැඩි බහ්ඩ ප්‍රමාණයක් අලවි කරමින් පාරිභෝගක ජනතාවට සහනයක් වන අපූරු වෙලදසලක් පිළිබඳව ගල්ෙන් වාර්තාාවනා සාහ්‍යයෙන් අධික ලාපයක් සොයායාම මොහෝ ව්‍යාපාරිකයන්ගේ පුරුත්තක් මේ තොක සහ සිල්ලල පෙළන්සැල පිහිටාතිබෙන්නේ ගල්න්නේ. නිරන්තරෙන් පාරිභෝගිකන්ගෙන් පිරීපවතින මේ වෙළන්සල විශෂත්වයක් තියෙනවා. ඒ සියලුම බණ් අලවයේදි තබාකෙන් ඇත්ටේ ඉතා සොළුලාපයක්. එනිසා වැඩිබාන්්ඩ ප්‍රමාණයක් අලවිකිරීමටත් අවස්ථාව ලැබේති බෙනවා ඒවාගේම නිරන්තරෙන් පාරිභෝගිකෙන්ගෙන් පිරී පැවතිීමද විශේෂත්වයක්. Pala latina darුවwi. ඉතා මඩු රපට වෙලඳපොලේ අපට යයතනයකින් ලැබෙන මුදලට නැවත අපි දෙන වැට්ට එකක අපි ඒකට වශ්‍ය පැක්ක කියලා ඒකට බාකෝඩ්ක පරිි සියල්ල ම පෙන් දරලා අපි ලමයින්ට අපට ලැබෙන මුදලට දෙනවා. ඒකට සමාජ මෙහවරක් වචේෙන්තමය පොත්ම දරුවන්ට වශය හැමදීමෑ මිනිස්සුන්ට වශා අත්‍යවශ්‍ය ආර්මාණතික අපි උපරිම මුදල පුලුව උපරිම මටුවලතමයි ලබා දෙ. මම වඩුගන්න එන්නේ මෙහට තමයි හොකද හිදිනදා ජීවිතයට වශ්‍ය කරන අත්‍යවශ්‍ය බාන්්ඩ සෑහන මිලා. ුවෙන්තමයිමතන ගලදාම කරන්න. ඒනසා තමයි මම මේ ස්ථානයෙන් බඩුගන්න පැමිණේෙන් ගොඩක් සහනයට බඩු දෙනවේ තිම අචරදදුර කල හිටඉල්ල බඩුවර්ගෙනයන්නේ ඒකයි. අපිඉතින් බලාපොරොත්තු වෙන් ඉතින් ඒ සහ ිට ඉති බඩුගන්න තම රට එතින ත්ත් එක් ටේයිතින් පාලකව දෙදනගන්න ඕනේ මේෝගේ ආයතන තව වැඩිවඩියෙන් බිහිරන්නට මනිස්සන්ට. හෙතින් බඩුමිලාඩුයි හැම දම එකම තැනින් ගන්න පුළුවන් ඒකනිසා තම ඩිරල් හැමත එෙම ඩිස්කව් එකක් දෙනවා මේ තන. අකට දැන්න වඩුගන්නි ගොඩක්න පහසුකට පිඩත් අඩුයි ඒගින්ට වඩගන්න නහ. ඒ පෝතත් සමගින් සියත රාත්‍රේ පුවත් විකාශයේ නිමාවට පත්වනවා යළත් අප ඔබ හමුවන්නේ හෙට උදැස්සන පුවත්විකාශය සමගින්. ලබන්නා වූ නවවසර ඔබට සාමය සතුට පිරි සවභාග්‍යමත් නවවසරක් වේවා. එන පතා අලුත්වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටිනක ක ලික්කර සත TVව සබස්කරබ් කරන්න අලු ස්වීඩියෝ ගැන මුල්ලින්න්න දැනගන්න මෙම සේනෝකෙක් කරන්න.